ශ්‍රී ලංකා බංගලාදේශ පළවෙනි එක්දින තරගයේ වනිදු හසරංගගේ හොඳ ඉනිම නිසා ලැජ්ජාසහගත පරාජයකට යන්නේ නැතුව විසඳුණා. හැබැයි මේ තරගයත් වනිදු නොහිටින් අපි පරාද වෙන්නේ ලකුණු 100කට වැඩි පරතරයකින්. දෙවෙනි තරගයේ ඒ දේ හොඳින්ම පෙවුණා. පළවෙනි තරගයේ වගේම දෙවෙනි තරගයේත් කාසිවාසි දිනපු බංගලාදේශය මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කළා. හැබැයි බංගලාදේශ පළමු කඩලු හතරම පළවෙනි තරගයේ වගේම දෙවෙනි තරගයේදීත් ලකුණු 100ට යන්න කලින් බිඳ දාන්න ශ්‍රී ලංකා පන්දුවවන්න සමත් වුණා. චමීරගේ පන්දු දෙකකට කඩුළු මොහක් කිරීමේ වරදට හසු වෙලා තමිම් ඉක්බාල් සහ ෂකිබ් අල් හසන් දෙන්නම දැවි ගියත් ශ්‍රී ලංකාවට මෑත කාලයේ හොඳින්ම පහර දෙන රහීම් මේ තරගයේත් බංගලාදේශයට සටන් කරන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් ලකුණු පූර්වයේ සටහන් කළා. බංගලාදේශයේ ලකුණු 246ක් ලබා ගනිද්දී එතනින් ලකුණු 125ක් ආවේ රහීම්ගේ පිත්තෙන්. රහීම් ලොකු පහරවල් වලට නොගියත් හොඳින් පන්දු ස්ථානගත කරලා ලකුණු ලබා ගැනීමත් එක්ක මැද පෙළ පීඩනයක් නැතුව කඩුළු බිඳ වැටෙද්දී ලකුණු 4ට එන්න සමත් වුණා. අදත් වනිදු තමන්ගේ පන්දු ආර 10ට ලකුණු දීලා කඩුල්ලක් දවා ගනිද්දී හොඳින් පන්දු යවපු චමීර සහ සඳකැන් දෙන්න කඩුළු තුන බැගිනුත් ඉසුරු දාන කඩුළු දෙකකුත් දවා ගන්න සමත් වුණා. ලකුණු 247 ඉලක්කය හඹා යන පිටීට ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක දෙන්න පළවෙනි තරගයට වඩා හොඳ ආරම්භයක් ගොඩනගන්න උත්සාහ කළත් කුසල් වගේම ධනුෂ්කත් දැවී යන්නේ අනවශ්‍ය පහර එල්ල කරන්න ගෙහින් පන්දු රකින්නන්ගේ අතටම උඩ පන්දු දීලා. පළවෙනි තරගයේ වගේම දෙවෙනි තරගයේදීත් බංගලාදේශ දඟපන්දියවන් හමුවේ අන්ත අසරණ වෙන ශ්‍රී ලංකා මැද පෙළ මොනතරම් දුර්වලද කියන දේ නැවත පාරක් ඔප්පු කරන්නේ බංගලාදේශ කණ්ඩායම හමුවේ කඩුළු 9ක්ම ලකුණු 120ක් වෙද්දී අහිමි කරගෙන. තරග දෙකේම දක්පු එකම දේ තමයි ලකුණු 250 සීමාවට යන ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට කිසිම සැලසුමක් නැහැ කියන එක. කඩුළු අතරේ දුවන්න එක ලකුණ ගන්න පෙන්වන දුර්වලතාවය නිසාම තමයි ශ්‍රී ලංකා මැද පෙළ අනවශ්‍ය පීඩනයකට හසු වෙලා බංගලාදේශ පන්දු යවන්නන්ට ගොදුරුනේ. ශ්‍රී ලංකා ප්‍රතිකරු දැවි ගිය තනතිල්ලේ පහර දෙන්න අමාරු නිසාවත් පන්දුව අසාමාන්‍ය විදිහට හැසිරුණු නිසාවත් නෙවෙයි. කුසල් පෙරේරා තරගාවලියට යන්න කලින් කියලා ගිය බය නැති ක්‍රිකට් නම් අපි අපේ ප්‍රතිකරුවන්ගෙන් දැක්කේ නැහැ. අපේ තරුණ ක්‍රීඩකයන්ගෙන් දැක්කේ ලැජ්ජ නැති ක්‍රිකට් කියලා තමයි අවසානයේ කියන්න තියෙන්නේ. මුවන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.